साधु 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 समंता चक्रवालेस्तु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं दमसवन कालो अयं बदंता दमसवन कालो अयं बदंता दमसवन कालो अयं बदंता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स अति गौरवनीय पूजनीय संबोधि विहारस्थाने वेद इन्न हांद्रन वहन्सेला प्रधान पूजनीय महा संगरत्ने अवसराई अद नवंपुन पोहो दावसे ओब हेम दिनाम उतुम सीलेक पिहिटला संबोधि विहारस्थाने तुल सील समादान वेच्च पिरिस वगेम बौद्धारूपवाहिनी मे धर्मे श्रवणेकन लक्वासी लुवासी हेम दिनाथमत् मे उतुम धर्म श्रवणे धर्मावबोधे पिनिसम निवन दोरटुवक् बवट पत्वेवा किला अपि आशीर्वाद करमु अद उदयसन धर्म देशनाव पिटकोट्टे पिनमुन पार पदिंचि कुसुमा पेरेरा मैनियन चंद्रा पेरेरा पियानन एतुलु हे दिमापियन विसिन मे धर्म देशनावे दायकत्वे दरनु ඒ පවුල හැම දිනාටමත් නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි අද වගේ පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම සංඝ සම්මේලනයේ පවත්වපු දවස. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම රහත් 69 චාරිකාවේ පිටත් කරා. चारत भिक्षवे चारिकं बहुजन हिताय बहुजन सुखाय महानिनि बहु दिनाट हितसु पिनिस चारिकाय वदेन अत्ताय हिताय सुखाय देव मनुष्यान देव मिनिस लोकयाट हितसु पिनिस गम नियम गम पुरा वडम करमें मूल मदाग पिरिसिदु अर्थ सहित पहदी प्रकाशन माध्यकिन युक्त निवन मग देशना करमें वडिन्न कियला हेट नमः धर्म प्रचार बुद्रजान महास्यनाश्यप नदी काश्यप गया काश्यप दिना बुद्रजान महास्ये अणुतर पुरीदम सारथि गुणे तुय दमने आदित्य पर्याय सूर्य दहां दिश मे दाह दिना කෙලෙසුන්ගේ මිදිලා උතුම් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. මේ දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන බිම්බිසාර රජතුමාගේ රාජ්‍යයට රජගහනුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. එදා රජතුමා ඇතුළු රාජකීය පිරිස බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්ම අවබෝධය ලැබුවා. සාමීනි මට දැන් බුදුන්ගෙන් තොර ජීවිතයක් නැහැ. මට දැන් ධර්මයෙන් තොර ජීවිතයක් නැහැ. මට දැන් සාවක සංඝයාගෙන් තොර ජීවිතයක් නැහැ. සාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ රාජ්‍යයේ වැඩ ඉන්න සේක්වා. මම මගේ උතුම්ම රාජකීය උයන පතාගතයන් වහන්සේට පූජා කරනවා. ඔබ වහන්සේ පිළිගන්න සේක්වා කියලා සම් කෙන්ඩියකින් ශ්‍රී හස්තයට පෑන්වක් කරලා වේලවන උයන බුද්ධ ශාසනයට සංග සතු කරලා පූජා කරා. ඒ තමයි ප්‍රථම ආරාම පූජාව. मे आरा दहसक महाराजन वहंसिलेय कलपरापू महापिंगवांसेकन पारिभ्राजक देशीय पनाहा बुद्रजान वहंसियान महानिन्या मे बुद्ध शासन अग्रावक वहंसिल इदा उपतिष्ठ कोलित
අස්සජී මහ රහතන් වහන්සේගෙන් ගාථාවක් අහලා සෝවාන් ඵලයට පත් වුණේ. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඊනි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. දැන් 1250 සම පිරිසක් ඉන්නවා. අද වගේ පුන් පොහෝ දවසක මෙන්න මේ සංඝ පිරිසත් එක්ක ප්‍රථම සංඝ සම්මේලනය පවත්වපු දවස. ඒ වගේමයි අද වගේ පුන් පොහෝ දවසක තමයි සාරිපුත්ත මොග්ගල්ලාන උතුම් මහරහතන් වහන්සේලාට මේ බුද්ධ ශාසනයේ අග්‍රස්ථානක තනතුරු ලැබිච්ච දවස. අසංඛේය කුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි මේ බුද්ධ ශාසනයේ අග්‍රස්ථාන අද තනතුරු ලැබුවේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ අද වගේ පොන් පොහොව දවසක සම්බුදු කෘත්‍ය අවසන් කරලා තව හරියටම මාස 3කින් පිරිනිවන් පානවා කියලා අදිස්ථාන කරගෙන චාපාල චෛත්‍යස්ථානයේ අසලදී ආයු සංස්කාර අපහුවින්නේ අද වගේ පුන් පොහොව දවසක. එනිසා මේ වගේ සාසනික කටයුතු රැසක් කෙදිච්ච උතුම් පුන් පොහොව දවසකයි ඔබ මේ අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙලා උදෑසන ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. පින්තුනි අද දවසේ උදෑසන නියමිත සූත්‍ර දේශනාව පැතුරෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ තුළ තිබ ආශ්චර්යමත් කාරණා අද්භූත කාරණා බුදු කෙනෙකුට පමණක් සාධාරණ ලෝකෙ වෙන කාටවත් සාධාරණ නොවන බුදුවරුන්ට පමණක් සාධාරණ කාරණා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේම දේශනා කරපු දේශනාව මේක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන ආශ්චර්ය අද්භූත සූත්‍රය. මේ දේශනාවේ සඳහන් වෙන්නේ එදා අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනේ වැඩ සිටි. බොහෝ භික්ෂුන් වහන්සේලා දහවල් පිණ්ඩපාත ගිහිල්ලා දාන වළඳලා අවසන් වෙලා ධර්ම සාකච්ඡාවක යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරා මහණෙනි පිරිසක් එකතු වුණාට පස්සේ කරුණු දෙකක යෙදෙන්න කියලා. සම්නිපතිතානංගෝ භික්ඛවේ ධම් කරණය. ධම්මීවා කත අවියෝවා තුන්හි බව මහණෙනි නුඹලා එකතු වුණාට පස්සේ කරුණු දෙකක යෙදෙන්න. ධර්ම කතාව එක්කෝ ධර්ම සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් අරියෝවා තුන්හි බව කියන්නේ ආර්ය ප්‍රශ්නින් භාවේ. තනි තනියෙන් ධර්මයේ මෙනෙහි කරමින් භාවනාවක යෙදෙන්න කියන. එදා මේ භික්ෂුන් වහන්සේලා පිරිස ධර්ම සාකච්ඡාවක් කර කර හිටියා. මේ සාකච්ඡාවට මුල්ුණේ බුදුරජාණන් වහන්සේ තුළ තියෙන ආශ්චර්යමත් කාරණා. තථාගතයන් වහන්සේ නම් ආශ්චර්යමත් කෙනෙක්. උන්වහන්සේ තුළ ආශ්චර්යමත් ලක්ෂණ තියෙනවා. උන්වහන්සේ අද්භූත කෙනෙක්. මේ කතාව යන අතරේ ආනන්දයන් වහන්සේ තුළට වැඩම කරා. ආනන්ද හාමුදුරුවෝ. ඒ වෙලාවේ අහනවා ආශ්මතුනි නුඹ වහන්සේලා මොනව ගැනද මේ කතා කර කර හිටියේ? කියනවා ආනන්දයන් වහන්ස අපි මේ සාකච්ඡා කර කර හිටියේ කතාවට බුදුරජාණන් වහන්සේ තුළ තියෙන ආශ්චර්යමත් කාරණා. උන්වහන්සේ බොහොම ආශ්චර්ය කෙනෙක් අද්භූත කෙනෙක්. ඒ විදිහ ආනන්ද හාමුදුරුවෝ කියනවා තථාගතයන් වහන්සේ ආශ්චර්යයි ඒ ආශ්චර්ය ධර්මයන්ගේ සමන්නාගතයි. තථාගතයන් වහන්සේ අද්භූතයි අද්භූත ධර්මයන්ගේ සමන්නාගතයි. අනේ ආනන්දයන් වහන්සේ අපි තථාගතයන් වහන්සේගේ මහලා උන්වහන්සේ තුළ තියෙන මේ ආශ්චර්ය අද්භූත කාරණා අපි දැනගමු කියලා. එහෙනම් යම් කියලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ තැනට ගිහිලා වන්දනා කළ එකත් පස්සකින් මේ භික්ෂුන් වහන්සේලා වාඩි වුණා. වන්දනා කරලා වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ කාරණේ සිහිපත් කරා. සාමණේනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේ තුළ තිබිච්ච ආශ්චර්ය අද්භූත කරුණු ගැන කතා කරතර සිටී. සාමණේනි භාග්‍යතුන් වහන්සේගෙන්ම දැනගන්නයි මේ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේ ඉදිරියට පැමිණේ. සාමිනි භාග්‍යතුන් වහන්සේ තුළ මොන වගේ ආශ්චර්ය අද්භූත කාරණාද පිහිටලා තියෙන්නේ කියලා ආනන්ද හාමුදුරුව විමසුවා. අන්න එතනදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ආශ්චර්ය අද්භූත කරුණ ගැන මේ දේශනාව දේශනා කරන්නේ. පින්තුනි එකින් එක මතක තියාගන්න. බෝසතාණන් වහන්සේ නමක් පාරමී සම්පූර්ණ කරලා
තුසිත දෙව්ලව උපදින්නේ මනා සිහිනුවණින්මයි කියන. ඒක බුදු කෙනෙකුට සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණයක්. පාරමී සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේලා බුදු වෙන තෙක් ඒකාන්තයෙන් පහළ වෙන්නේ තුසිත දෙව්ලෝ. අනිත් දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, මනුස්ස ලෝකේ පාරමී පුරණ කාලේ උපදිනවා. ඒ කොහේ ඉපදුනත් පාරමී සම්පූර්ණ වුණාට පස්සේ බුදු වෙන කල් පහළ වෙන්නේ තුසිත දිව්‍ය ලෝකේ. ඒ තුසිත දිව්‍ය ලෝකේ පහළ වෙන්නේ ඔහේ නිකන් පිනකින් ඇදලා යනවා නෙමෙයි. තමන් ඊළඟ ආත්මේ කාන්තේම බුදු වෙනවා කියන එක දන්නවා. දැනගෙන පාරමී සම්පූර්ණයි කියලා දන්නවා. ඔබ දන්නවනේ අපේ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්මේ දන් දෙනකොට මහ පොළොව පවා හත් වාරයක් කම්පා වෙනවා. උන්වහන්සේගේ පාරමී සම්පූර්ණ වෙනවා. සක්‍ර දෙවියන් පෙනී ඉඳලා කියනවා ඔබ වහන්සේගේ පාරමී දැන් සම්පූර්ණයි. කැමැති වරයක් ඉල්ලන්න කියලා. එතකොට අපේ බෝසතාණන් වහන්සේ එදා විස්සන්තර ආත්මේ ඒ සෞස්දම් පුරලා ආපහු රාජ්‍යයට වැඩම කරනකොට සං කහවණු ඇස්සක් ඇස්සක් කියන අහසින් ඒ වෙලාවේ උන්වහන්සේ ඒවා ඒ ඒ අයගේ ඉඩ කඩන් වලට තමන්ගේ භූමි වලට වැටිච්ච දැන් රජුරෝනේ ඒවා එකතු කරා. උන්වහන්සේ නියෝග කරා ඒ සියල්ල ඒ මිනිස්සුන්ට මේවා තියාගන්න. ඒ අයගේ පරිහරණයට ගන්න කියලා. බොහොම ධාර්මිකව රජකම් කරලා දෙව්ලොව ඉපදුණා. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන ආනන්දය සතාගතයන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකෙ උපදිනවද ඒ උපදින්නේ මනා සිහිනුවණින්මයි කියන. ඒක බුදු කෙනෙකුට පමණක් සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණා. ඊළඟ කාරණේ තමයි ආනන්දය තථාගතයන් වහන්සේ තුසිත දිව්‍ය ලෝක යම්සාක් වැඩ ඉන්නවද සම්පූර්ණ දිව්‍ය ආවිෂ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නේ මනා සිහිනුවණින්මයි. ඒකට හේතුව දෙවිවරු චුත වෙන ක්‍රම තුනක් තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා සමහර දෙවිවරු චුත වෙනවා ඒ ආයත දිව්‍ය සැප සම්පත් දැක්කට පස්සේ මුතපත් වෙනවා කියලා. ඊට පස්සේ දෙවියන්ට කන්න බොන්නත් අමතක වෙනවා. දෙවියන්ට කෑම ඕනද නැද්ද? අවශ්‍යයි. අපි කන කෑම නෙමෙයි. දෙවියන්ගේ ආහාරයට කියන්නේ සුදා භෝජන කියලා. දෙවියන්ගේ දිවි ආවිසෙන් දවසකට සෑහෙන්න ආහාරයක් ගත යුතුයි. ආහාර නොගැනීම තුළ දෙවිවරු අර සතුටින් විනෝද වෙනවා, නන්දන වනයේට යනවා, දිව්‍ය සැප සම්පත් වලට මුසපත් වෙලා පංච කාමයන්ට ඇලිච්ච දෙවිවරු ඒව සතුටු වෙවි ඉන්නකොටම චුත වෙලා පහළට වැටෙනවා. ආහාර නොගැනීම තුළ. ඒකට ධර්මයේ කියන්නේ කිද්දා පදුසිකා කියලා. අර සැප සම්පත් වලට ඇලි ඇලි ඉඳලා ආහාර නොගැනීම තුළ දිවි ආත්මෙන් චුත වෙලා පහළට වැටෙනවා. ඊළඟ ක්‍රමේ තමයි මනෝ පදුසිකා කියන්නේ හිත අපිරිසිදු වෙලා දෙවිවරු චුත වෙනවා. දෙවියන් කියන්නේ කෙලෙස් සහිතද නැද්ද? කෙලෙස් සහිතයි. ඒ කාම ලෝකේ දැන් අපි ඉන්නේ කාම ලෝකේ. පින් දහම් කරලා පින බලවත් වෙලා පංචකාම සැප සම්පත් ඉහළම තල තමයි දිව්‍ය තල. ඒ දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ සමහර දෙවිවරුන්ට කෙලෙස් බලවත් වෙලා ඒ දිව්‍ය විමාන ගැන ආසාව බලවත් වෙනවා. අනිත් අයගේ දිව්‍ය විමාන ගැන ඉරිසියාව ඇති වෙනවා. තව ලස්සන දිව්‍ය රතයක් දකින්නකොට ලස්සන දිව්‍ය විමානයක් දකින්නකොට මට නෑනේ කියලා අනිත් අයගේ කෙනාට ඉරිසියා කරනවා. මෙහෙන් යනායම නියමවත් ඇත්තේනේ. ඒවා එහෙ ගියත් තියෙනවා. ඒ වගේම ඒ දෙවියන් දෙවියන් අතර ගැටුම් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ওই සුරාසුර යුද්ධ ගැන තියෙන්නේ. දෙවියන් අතර වෛරය, තරහව, ගැටුම්, යුද්ධ ඇති වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක හිත රාග, ද්වේෂ, මෝහ වලින් පෙළෙනවා. හිත දැවෙන කෙලෙස් බලවත් වෙලා හිත දැවෙනකොට චුත වෙලා පහළට වැටෙනවා. ඒකට කියනවා මනෝපදෝසිකා. හිත අපිරිසිදු වෙලා කෙලෙස් බලවත් වෙලා දිව්‍ය ආත්මෙන් චුත වෙනවා. එහෙම චුත වුණොත් බොහෝ පිරිසක් වැටෙන්නේ කෙලින්ම දිව්‍ය ලෝකේ අපායටමයි කියේ. කෙලෙස් බලවත් වෙලා චුත වෙනවා. ගොඩක් දෙවියන්ට බය සැති ගැනීම ආපු ගමන් හදවත දැවිලා චුත වෙනවා කියේ.
ඒ නිසා තමයි දජත සූත්‍රේ චක්‍රදේවියන් කියන්නේ යුද පෙරමුණේදී අර සුරාසුර යුද්ධෙදී භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝ බයක් පැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුනොත් ඉක්මනට ඒ ඒ දෙවිවරුන්ගේ දජ දිහා බලලා අපේ නායක සෙම්පති දේවතාවරු ඉදිරියේ ඉන්නවා කියලා හිතේ බය නැති කරගන්න කියලා. එතකොට ඔය විදිහට චුත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ දිවි ආයුෂ ගෙවනවා. ඒ නිසා අපේ බෝසතාණන් වහන්සේ හැම බුදු කෙනෙක්ම පාරමී පුරලා ෘසිත දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ අර කියපු කලින් කියපු ක්‍රම වලින් චුත වෙන්නේ නැහැ. සම්පූර්ණ දිවි ආයුෂම හොඳ සිහිනුවණින් දිව්‍ය ලෝකෙ ගත කරනවා. ඒක බුදු කෙනෙකුට සාධාරණ ආශ්චර්ය කාරණයක්. ඊළඟට බෝසතාණන් වහන්සේ ෘසිත දිව්‍ය ලෝකෙන් චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තවමයි කියන. පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න චුත වෙන්නේ මනා සිහිනුවණින්මයි. ඒක බුදුරජාණන් වහන්සේ නමකට සාධාරණයි. ඊළඟ කාරණේ තමයි මනා සිහිනුවණින් චුත වෙලා බෝසත් මෑණියන්ගේ මව් කුස පිළිසිඳ ගන්නවත් සමගම කුසේ පිළිසිඳ ගන්නකොටම අපි මේ ඉන්න චූලනිකා ලෝක ධාතුව මේ ලෝක ධාතුවම කම්පාවටපත් වෙනවා සෙල වෙනවා කියන හැබැයි කාටවත් හානියක් වෙන එකක් නෙමෙයි දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය ආලෝක ධාරා විහිදෙනවා කියන මේ ලෝක ධාතුව පුරාම විහිදිලා යනවා මහා ඝන අන්ධකාරය විතරක් තියෙන නිරයක් තියෙනවා ඒකට ධර්මයේ කියන්නේ ලෝකාන්තරික අපාය මේ ලෝකාන්තරික නිරේ අන්ධකාරය විතරයි කෑ ගහනවා විලාප දෙනවා ඇහෙනවා පේන්නේ ළඟ ඉන්න කෙනාටවත් ඊළඟ කෙනා පේන්නේ අන්ධකාරය නිසා බෝසතාණන් වහන්සේ නමක් මව් කුස පිළිසිඳ ගන්නකොට මේ නිරය සුළු මොහොතකට ආලෝකමත් වෙනවා කියන අර ආලෝක ධාරාවලි එතකොට තමයි නිවිසතුන් දකින්නේ අපි වගේ තව බොහෝ පිරිසක් මේක ඉන්නවනේ කියලා දකින්නේ එතකොට සුළු මොහොතකට අපාය ගිනිදැල් නිවිලා යනවා එතකොට ඒක බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණා. ඊළඟ කාරණේ තමයි මව් කුස බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගන්නකොටම මේ ලෝකේ සතර දිහා පාලනය කරන්නේ කවුද? විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, සුදරාස්ත කියන සතරවරම් දෙවිවරු. මේ මනුස්ස ලෝකෙට ආසන්නෙන් තියෙන ඉහළ දිව්‍ය තලයේ තමයි චාතුම් මහරජික දිව්‍ය ලෝකය. මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000 ඉහළ අහස කියනවා තියෙන්නේ. මෙන්න මේ චාතුම් මහරජික දෙව්ලොව තමයි ඉන්නේ සතරවරම් දෙවියන් හතර දෙනා. ඒ අය අටකේ තමයි යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගහන්තරව කියන අමනුෂ්‍ය සේනා පාලනය වෙන්නේ. මේ සතරවරම් දෙවියන් හතර දෙනා සතර දිශාවේ ආරක්ෂා පිහිටවලා ඒ දිව්‍ය ලෝකවල ඉන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නකොට බෝසත් අම්මගේ හතර පැත්තෙන් ආරක්ෂාව සලසනවා. බෝසතාණන් වහන්සේටත් පාරමී පුරපර මෑණියන්ටත් ගෞරවයක් හැටියට. ඒ වගේම ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් හතරවරන් දෙවියන් හතර දෙනා මාස 10 පුරාවටම මේ බෝසත් අම්මගේ හතර පැත්තෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේක බුදු කෙනෙකුට සාධාරණ හැම බෝසතාණන් වහන්සේ නමස්ම බිහිවෙන ආත්මේ සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණයක්. ඊළඟ කාරණේ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවත් සමගම බෝසත් අම්මත් පියත් ඒ දෙමව්පියෝ දෙන්නම උතුම් සීලයක පිහිටපු නිරායාසෙන් සිල්වත් වෙනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන්නේ හොරකමෙන් වළකිනවා. ඒ කියන්නේ ඒ කාල තුල රජුරුවවත් මිනිස්සු මරන්න දඬුවම් දෙන්නේ නැහැ කියන්නේ. රාජපාලන කටයුතු කරනකොට වැරදි කාලයක දඬුවම් කරනවා. හැබැයි රජුරුව බෝසතාණන් වහන්සේ මෑණියන්ගේ කුසේ පිළිසිඳ ගන්නවා සමගම පියතුමා පව සිල්වත් වෙනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමෙන් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරුවෙන් වළකිනවා. මත්පැන් මද්දවි භාවිතයෙන් වළකිනවා. ඒ අම්මා තාත්තා දෙන්නම નિરાයස. මොකද ඒ කාලේ දැන් බුදුගුරු පහල වෙච්ච කාලේ නෙමෙයිනේ. ලෝකෙට පන්සිල් ගැන අනුශාසනා කරන්න කෙනෙක් නැහැ. නමුත් අර බෝසතාණන් වහන්සේ කුසේ පිළිසිඳ ගන්නකොට નિરાයාසින් පුණ්‍ය බලයෙන්ම
අර වැරදි වලින් වැළකීලා උතුම් සීලයක පිහිටපු දෙමව්පියන් බවට පත් වෙනවා කියලා. ඒක බුදු කෙනෙකුට සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණයක්. දැන් කවුද මේ කරුණ මතු කරන්නේ? බුදුරජාණන් වහන්සේමයි. ආනන්ද හාමුදුරුව ඇතුළු භික්ෂුන් වහන්සේලා ඉදිරියේ බුදු කෙනෙකුට සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණා ගැන දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය බෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳගත් මොහොතේ පටන් බෝසත් මව විරාගී සිතුවිලි ඇති අම්මා කෙනෙක් බවට පත් වෙනවා කියන. දරුවා කුසට ආවට පස්සේ රාග සිතුවිල්ලක් දරුවා බිහි වෙනකම් බෝසත් අම්මගේ හිතට ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දරුවා කුසේ වැඩෙන කාලය තුළ ඒ තමන්ගේ සාමියාට පිය රජුරවන්ටවත් දේවිය රාග සිතකින් අසුරු කරන්න ලැබෙන්නේ නැහැ කියන. නිරායාසී සිතුවිල්ලක්වත් එන්නේ නැහැ කිය. අර දරුවා කුසට ආවට පස්සේ බ්‍රහ්මචාරී සිතුවිලි ඇති රාග සිතුවිලි නැති කෙනෙක් බවට පිනෙම්ම හිත සම්පූර්ණයෙන්ම රැකෙනවා. ආනන්දය බුදු කෙනෙකුට සාධාරණයි කියන. බුදු කෙනෙක් උපදින ආත්මයේ ආශ්චර්ය අද්භූත කාරණයක් වෙන මේ කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය බෝසතාණන් වහන්සේ නමක් මව් කුස පිළිසිඳ ගත්තට පස්සේ බෝසත් අම්මගේ ඇහැට දකින්නේ ප්‍රියමනාප රූපයක්මයි. ඒ ඇහැට පේන රූපේ නිසා දුකක් උපදින්නේ නැහැ කියලා අම්මට ඒ කාලේ. කනට ඇහෙන ශබ්දය ප්‍රියමනාප ස්වරූපෙම්මයි කියනවා ඉන්නේ. ඒව අපිට හිතන්නවත් බෑනේ. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මගේ ඉන්නකොට කොච්චර ප්‍රශ්න එනවදනේ. ඉතින් අඬනවා, ප්‍රශ්න එනවා, පීඩා විඳිනවා, කායික අසනීප. හැබැයි බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගත්තට පස්සේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස මේ පංච කාමයන් ප්‍රියමනාප ස්වරූපෙන් විතරයි කියන දැනෙන. කිසිම වෙලාවක තමන්ට දුකක්, හිතට ගැටීමක්, හිතට කනගාටුවක් වෙන අරමුණක් හිතට එන්නෙම නැහැ කියලා. එතකොට මේවා සාමාන්‍ය දේවල් නෙමෙයි. බෝසතාණන් වහන්සේ නමකට සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දයේ බෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳ ගත්තට පස්සේ ඒ දරුවා වැඩෙන කුසෙන් බිහි වෙනකම් බෝසත් අම්මට කිසිම රෝගයක් මොනම හේතුවකටවත් හැදෙන්නේ නැහැ කියලා. පුංචි අසනීපයක් හත් අපහසුවක් කොන්දේ අමාරුවක් අපේ පය අමාරුවක් තෙම්බිරිස්සාවක් වුණා කිසිම අසනීපයක් බෝසත් අම්මට වැළඳෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි පුණ්‍ය ඊරිදියක් පිහිටක තමන්ගේ කුස දිහා බලනකොට රන් පලසක තැබූ මැණිකක් දකිනවා වගේ කුස විනිවිදගෙන කුසේ වැඩෙන දරුවා බෝසත් අම්මට පේනවා. එතකොට ඒක පුණ්‍ය ශක්තිය. දරුවා කුසේ ඉන්න ආකාරය දකින්න. සාමාන්‍ය දරුවෙක් කුසේ ඉන්නවා වගේ නෙමෙයි. ගොඩාක් මේ අම්මලා ඉන්නේ. ඔබ දන්නවා දරුවා කුසේ වැඩෙන්නේ කොයි ආකාරයෙන්? බෝසතාණන් වහන්සේලා කුසේ වැඩෙනකොට බද්ද පරියන්කෙන් වැඩ ඉන්න ඉරියව්වෙන් කියන බෝසතාණන් වහන්සේ කුස තුල වැඩෙන්නේ වැඩෙයි. සාමාන්‍ය දරුවේ පොළුවෙන් හිටගෙන ඉන්නවා වගේ ඉන්නේ නේ. එතකොට බෝසතාණන් වහන්සේ භාවනා ඉරියව්වකින් බද්ද පරිවංකෙන් වැඩ ඉන්න විදිහට තමයි කුස තුල වැඩෙන්නේ. අම්මට කුස දිහා බලනකොට දරුවා සම්පූර්ණයෙන් රන් පලසක තිබ්බ මැණිකක් පැහැදිලිව පේනවා වගේ. ඒක විනිවිදගෙන දරුවා කුසේ වැඩෙන ආකාරය දකින්න පුළුවන්. අද මොන තාක්ෂණයේ තිබ්බත් එහෙම දකින්න පුළුවන්. අද දකින්න බෑ. එතකොට මේ කාරණේ බුදු වෙන ආත්මේ බෝසතාණන් වහන්සේ නමකට සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණාවක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය බෝසතාණන් වහන්සේ නමක් මෑණියන්ගේ කුසෙන් බිහි වෙලා හරියටම 7 වෙනි දවසේ බෝසත් මව කලුරිය කරලා තුසිත දිව්‍ය ලෝකේ උපදිනවා කියන එක හැම බුදු කෙනෙකුටම සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණාවක්. එතකොට ඒක අපේ බුදුහාමුදුරන්ට අපේ බෝසතාණන් වහන්සේට පමණක් කාරණයක් නෙමෙයි. ඒක ලෝකේ ආශ්චර්ය අද්භූත කාරණයක්. තුසිත දිව්‍ය ලෝකෙන් බෝසතාණන් වහන්සේ චුත වෙන්නෙම ඔබ දන්නවා කරුණු පහක් බලනවා දෙවියන්ගේ ආරාධනය ලැබුණාට පස්සේ.
දෙවිවරු ආරාධනා කරනවා කාලෝ යම්සේ මහාවීර මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි උපජ්ජ මාස කුච්චියන් මිනිස් මව කුසක ගිහින් උපදින්න සදේව කන්තාරයන්තෝ බුද්ධස්සෝ අමසම්පද මේ අමෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන තේක්වා කියලා දෙවියන් වැඳගෙන ආරාධනා කරනවා එතකොට බෝසතාණන් වහන්සේ බලනවා කාලය දීපය දේශේ කුලේ මව පස්මහ බල ඒ බලනකොට අම්මා දිහා බලන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු අම්මා කෙනෙක් ඉන්නවද දරුවෙක් බුදු වෙන ආත්මික උසේ දරන්න ඒ අම්මා කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕන කියලා ඒ අම්මගේ ආවිස මාස 10 කු දින 7ක් ඉතිරිව තියෙදි තමයි දිව්‍ය ලෝකෙන් චුත වෙලා කුසේ පිලිස්සගත් එතකොට බෝසතාණන් වහන්සේ ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණයි බෝසතාණන් වහන්සේ බිහි වෙලා හරියටම දින 7කින් බෝසත් මව කලුරිය කරලා තුසිත දිව්‍ය ලෝකෙ උපදී ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණාවක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය තථාගත බුදුරජාණන් වහන්සේ හැම බුදු කෙනෙක්ම බුදු වෙන ආත්මේ මව කුසේ හරියටම මාස 10ක් වැඩෙනවා කියලා. දැන් අපි ඔබ සාමාන්‍ය දරුවෝ අපි අම්මලාට වදින ගාථාවේ දස මාස උරේ කත්වා කියලා වදිනවනේ. හැබැයි මාස 10ම කුසේ හිටියද? නෑ. බොහෝ දරුවෝ මාස 9 අඩු මාසිනුත් බිහි වෙන දරුවෝයි. එතකොට හැබැයි බෝසතාණන් වහන්සේ නමකට පමණයි හරියටම මාස 10ක් තිබෙනවා. හරියටම මාස 10ක් බෝසත් අම්මගේ කුසී වැඩිලා තමයි කියන බෝසතාණන් වහන්සේ ලෝකෙන් බිහි වෙන්නේ. ඒක බුදු කෙනෙකුට හැම බුදු කෙනෙකුටම සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ හැම බෝසතාණන් වහන්සේ නමක්ම බෝසත් මව ඒ බෝසත් පුතා බිහි කරන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන්වත් නිදාගෙන ඉන්න ඉරියව්වෙන්වත් නෙමෙයි කියන්නේ. සාමාන්‍ය දරුවන් බිහි කරන ඉරියව්වකින් නෙමෙයි. බෝසත් අම්මා හිටගෙන ඉද්දි තමයි හරියට උපමාවකට කියන්නේ අහසින් පහළට වැඩියා වගේ. පඩිපෙළකින් පහළට බැස්සා වගේ. අපේ බෝසතාණන් වහන්සේ බුදුහාමුදුරු තුසිත දෙව්ලොව ඉඳන් අහන්නේ මගකින් පහළට වැඩියා වගේ. එදා සංකස්සට වැඩම කරා වගේ කුසෙන් පහලට හිටගෙන ඉන්න ඉරියව්වෙන් තමයි දරුවා බිහි වෙන්නේ. ඇයි උන්වහන්සේ වැඩ ඉන්නේ බද්ධ පරියන්ති කුස තුල වැඩයි. එතකොට බෝසතාණන් වහන්සේලා හැම බුදු කෙනෙක්ම බුදු වෙන ආත්මි බෝසත් අම්මගේ කුසෙන් බිහි වෙන්නේ අම්මා හිටගෙන ඉන්න ඉරියව්වෙදී කියලා. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ බිහි වුණේ දේවිය එදා ලුම්මිණි සල්වණි ඇවිදගෙන යනකොට ලස්සන සල් ගහක් දැකලා අතුවල මල් පිරීලා අද මේ ලංකාවේ තියෙන සල් නෙමෙයි අද තියෙන්නේ අපේ ලංකාවේ තියෙන කඳේ මල්. එතකොට සල් ගස්වල අතුවල පිපෙන මල්. අත්තක් අල්ල ගන්න නිකන් අත උඩට අල්ලනකොටම අත පාත් වෙලාම ළඟට. ඒ අත්ත අතින් අල්ල ගන්නකොටම කුසට අමුත්තක් දැනුණා. ඉක්මනට ළඟ හිටපු සේවිකාවන්ට දැනුම් දුන්නා වටතිර ඇදලා දරුවා බිහි වෙන්න කටේ සලස්ව හිතගෙන ඉන්න ඉරියව්වෙන් තමයි බෝසත් පුතා ලෝකෙට බිහි වෙන්නේ. ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණා. ඊළඟ කාරණාව බුදුරජාන් වහන්සේ විස්තර කරන ආනන්දය හැම බෝසතාණන් වහන්සේ නමක්ම මව කුසින් බිහි වෙනකොට ඉස්සල්ලාම අතට ගන්න සක්‍ර දෙවියෝ කියන. එතකොට බලන්න මේ බුද්ධ ශාසනයත් එක්ක සක්‍ර දෙවියන්ගේ කොච්චර බැඳීමක් තියෙනවද? පාරමී පුරන බොහෝ දේශනාවල සක්‍ර දෙවියන් තමයි උපකාර කරන්නේ. සක්‍ර දෙවියන් තමයි දෙවියන් පිරිවරාගෙන ආරාධනා කරන්නේ මහාවීරයන් වහන්සේ වහන්සේට දැන් කනලයි. මක්ටි දිහිල්ලා මිනිස් මව කුසක උපදී. දරුවා බිහි වෙනකොට ඉස්ලාම සක්‍ර දෙවියන් රන් දැලකින් පිළිගත්ත කියන බෝසතාණන් වහන්සේ. බෑතින් පිළිගන්නේ සක්‍ර දෙවියන්. ඒක බුදු කෙනෙකුට ආශ්චර්ය අද්භූත කාරණාවක්. ඊළඟට ආනන්දේ සතර දෙවියන්ගේ අතට පත් වෙලා දෙවනියට සතරවරන් දෙවියන්ගේ අතට පිළිවෙලින් බෝසත් පුතාව පත් කරනවා.
විරෝඩ විරෝපාක්ත වෛෂ්ණවන් පුත්‍රාස්ත කියන හතර වරන් දෙවියන් හතර දෙනා අර මාස 10ම බෝසත් අම්මගේ හතර පැත්තෙන් හිටපු දෙවියන් හතර දෙනාගේම අතට බෝසත් පුතා පත් කරලා ආයම සක්‍ර දෙවියන්ගේ අතට අරගෙන සක්‍ර දෙවියන්ගේ අතින් තමයි අම්මට දෙන්නේ අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තු ලෝකේ උප්පන් දේවිය බොහෝම සතුටට පත් වෙන මහා පින්වන්ත කුමාරයෙක් ලෝකේ පහළ වුණා කියලා සක්‍ර දෙවියන්ගේ අතින් බෝසත් අම්මගේ අතට දරුවා පත් කරන ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණා එහෙම සක්‍ර දෙවියන්ගේ අතින් බෝසතාණන් වහන්සේ පිළිගන්නකොට ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන ආනන්දයේ බෝසතාණන් දැන් අපිට මේ සමහර හිතා ගන්නවත් බැහැ බෝසතාණන් වහන්සේ නමක් මව් කුසින් බිහි වෙන්නේ ලේ තැවරිලා නෙමෙයි කියන ගැප් මල තැවරිලාත් නෙමෙයි කියන වෙනත් තෙත ගතිය අසූචි තැවරීමක් කිසිම දෙයක් නැහැ ඉතාම පිරිසිදු විදිහට තමයි කියලා දරුව උපදී අද අපිට හිතන්නත් පුළුවන් ඒවා ශරීරේව ඒක බුදු කෙනෙකුට පමණක් සාධාරණයි එතකොට බෝසතාණන් වහන්සේ තාප පිරිසිදු විදිහට කුසින් ලෝකෙට බිහි වෙයි එතකොට මේවා පස්සේ ලියපු ඒවාවත් කොහෙවත් තිබ්බේව නෙමෙයි මේ මුල් ත්‍රිපිටක දේශනාවල මජ්ක්‍ධිම නිකායට අයිති බුදුරජාණන් වහන්සේ බුදුමවින් වදාළ දේශනා එතකොට උන්වහන්සේ ඉතාම පිරිසිදු ආකාරයටයි කුසින් බිහි වෙන්නේ එහෙම බිහි වෙනකොටම දෙවියන් අහසින් තවත් ආශ්චර්යමත් දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒ තමයි අහසින් උණුදිය දහරකුත් ඇල්දිය දහරකුත් අහසෙන් මතු වෙනවා කියලා. මතු වෙලා අහසේ ඉඳන් මේ උණුදිය දහරයි ඇල්දිය දහරයි හරියටම බෝසත් අම්මවත් පුතාවත් දිව්‍යමය පැන් වලින් නැහැවිලා යන ආකාරයට අහසින් උණුදිය දහරක් ඇල්දිය දහරකින් තවත් පවිත්‍රත්වයට පත් වෙනවා ඊළඟට එව බුදුවරුන්ට බෝසතාණන් වහන්සේලාට සාධාරණ ඊළඟට බුදුරජාණන් වහන්සේලා දර ආනන්දය හැම බුදු කෙනෙක්ම ඉපදුනාට පස්සේ අර සක්‍ර දෙවියන්ගෙන් අම්මගේ අතට දෙනකොටම පොංචි ත්‍රිපතුල දිගු කරන්නේ පොළොව දිහාවට පොළවේ තබන්න හදනකොටම නෙළුම් මලක් පහළ වෙලා තමයි ත්‍රිපතුල පොළොවේ වදින්නේ අර මල මත වදින්නේ උතුරු දිශාවට තනියම පියවර හතක් ගමන් කරන ගමන් කරලා සිංහනාදයක් කරන අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස තෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනම්බව මමයි ලෝකේ අග්‍රතම කෙනා මමයි ලෝකේ ජේෂ්ඨතම කෙනා මමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා මේ මගේ අන්තිම ඉපදීමයි මේන් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි බිහි වෙන්නේ. එතකොට ඒ සිංහනාදය අපේ බුදුහාමුදුරන්ට විතරක් උපදිනකොට පිළිහිටපු එකක් නෙමෙයි. හැම බුදු කෙනෙකුටම සාධාරණ. ආශ්චර්ය අද්භූත කාරණාවක් කියන හැම බුදුවරුන්ටම සාධාරණ කාරණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙනවා සමගම අර චූලනිකා ලෝක ධාතුව පුරාම ආලෝක ධාර ආයමත් විහිදෙනවා අර කුසේ පිළිසිඳ ගන්නකොට විහිදුනා වගේ දසදහසක් ලෝක ධාතුවටම ආලෝක විහිදෙනවා පොළොව සෙලවිලා යනවා කියන දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය ආලෝක ධාරා මේ පරිසරය පුරාම පැතිරෙන්න පටන් ගන්නවා මහා ඝන අන්ධකාරයේ තියෙන ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වෙලා යනවා කියන මේ මොහොතට මෙන්න මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව ඇතුළු අර පික්සුන් වහන්සේලාට දේශනා කරලා මහණෙනි මේ ටික හොඳට මතක තියාගන්න කියලා ධාරණී කරගන්න හැම බුදු කෙනෙකුටම ආශ්චර්ය අද්භූත ඒ ආශ්චර්ය කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව එදා පැවැත්නුවර ජේතවනාරාමයේදී දේශනා කරන්නට ඉදුණු මේ තමයි ආශ්චර්ය අද්භූත සූත්‍රයේ තියෙන කාරණා ඒ නිසා අපි ඔබ දඹදිව වැඳපු අය ඇති ලුම්බිනි ගියා අය ඇති පින්කම් කරපු අය ඇති අපිට මේ භූමිය ගැන සිහි වෙනකොට දකින්නට මේ වගේ භූමියක මේ වගේ ආශ්චර්යමත් කාරණා සිද්ධ වුණා නේද කියලා අපිට හිතට මැවෙන. ඉතින් ඒ නිසා පින්තුනේ අද වගේ පොන් පොහෝ දවසක්
ඒ විදිහට දසදහසක් ලෝක ධාතු ආලෝකමත් කරගෙන බිහි වෙච්ච ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කළ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ධර්ම දේශනා කරමින් දවසේ පැය දෙකකටත් අඩු කාලයක් තමයි සිංහසීයාවෙන් සැතපෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා ඒ වෙනකොට දැන් උන්වහන්සේගේ වයස අවුරුදු 80කට ආසන්නයි බුදුහාමුදුරුවෝ වයසට ගියාද නැද්ද වයසට ගියා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කර ආනන්ද දැන් පතාගතයන් වහන්සේගේ ශරීරයේ විරාම කරත්තයක් වගේ ජංගර සකටන් කියන බොහොම අමාරුවෙන් තමයි කියන මේ පාරේ කරත්තයක් විරාගිය කරත්තයක් අරගෙන යනවා වගේ මේ කය පරිහරණය කරගන්න උන්වහන්සේට අවුරුදු 80ක් වේගෙන එනකොට අන්තිම වස් කාලේ ගත කරේ බේලුව කියන ගමේ බුදුරජාණන් වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා ඒ වස් කාලේ එන්න එන්නම බඩේ අමාරුව වැඩි වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ එතකොට අපිට තේරෙනවා කොච්චර වේදනාව වැඩි වෙන්නේ නැද්ද කියලා අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොයි ආකාරයෙන්ද කියලා බුදු ඇසින් බැලුවා බලනකොට ඒ බුදුවරු පිරිනිවන් පාන ක්‍රමී බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ වෙලේ කල්පනා කරා සංඝයාට දඳුන දී පිරිනිවන් පාන එක සුදුසු නෑ උන්වහන්සේට යටපත් කරගන්න පුළුවන් වේදනාව විඳින්න ඕනේ නෑ බුදු කෙනෙකුට ඒ මොහොතේ තමයි බුදුරජාණන් වහන්සේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉරදී පාද බලෙන් ආයු සංස්කාර අදිස්ථානයක් කරා ආයු සංස්කාර අදිස්ථාන කරනකොටම ගින්නක් ජලයෙන් නිවිලා යනවා වගේ අර වේදනාව එහෙමම නැති වෙලා බුදුරජාණන් වහන්සේ සැනින් සූපත් වුණා. බොහොම වේදනාවෙන් බඩේ අමාරුවෙන් වැඩ සිටියේ තථාගතයන් වහන්සේ බීන් දැන් සනීපයි. එළියට වැඩම කරලා උන්වහන්සේ සක්මන් කරා. ආනන්ද හාමුදුරුවෝ එලි මහණේ කල්පනා කර කර සිටි අනේ තථාගතයන් වහන්සේට දිලං වෙලා උන්වහන්සේ බොහොම වේදනාවෙන් වැඩ ඉන්නේ. මින් බැලින්නම් බුදුරජාණන් වහන්සේට දැන් සනීපයි. හොඳට සක්මන් කර. ආනන්ද හාමුදුරුව ඇවිල්ලා වැඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට දැන් නම් සනීපයි වගේ. තථාගතයන් වහන්සේ ගිලන් වෙලා වැඩ ඉන්නකොට මට දිසාවල්වත් ඇටෙන්නේ නැතු වෙනවා. මට යම් අස්සැසිල්ලකට හරි තියෙන්නේ. තථාගතයන් වහන්සේ සංඝයාට දැනුම් නොදී අවසාන වශයෙන් පිරිනිවන් පාන්නේ නැහැ කියන විශ්වාසය විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද සංගයා තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ අවබෝධ කරගත යුතු සියලු ධර්මයන් දැන් දේශනා කළ අවසානයි. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ගුරුවරයාගේ කොටස කියලා හංගගෙන නෙමෙයි කියන්නේ. අවබෝධ කරගත් යමක් ඇද්දී සියල්ල ලෝකෙට දේශනා කළ දැන් අවසානයි. ආනන්ද අපි දැන් යන් කියව චාපාලයන් කියලා අද වගේ පොයේ දවසක් බුදුරජාණන් වහන්සේ ඉතනදි පෙන්ව ආනන්ද මේ චාපාල චේතිය බොහොම රමණීයයි. අර ඈතින් පේන සත්තම්බක චේතිය බොහොම රමණීයයි. අර ඈතින් පේන බහුපුත්තක චේතිය බොහොම රමණීයයි. ආනන්ද මේ ඔක්කොම බොහොම ලක්ෂණ දේවල්. ආනන්ද යම් කිසි කෙනෙක් ඡන්ද චිත්ත විරිය වීමංසා ඉර්ධිපාද වැඩුවොත් ඒ කෙනාට ආයුෂ් කල්පයක්. ඒ කියන්නේ ඒ වෙනකොට තියෙන පරමාවිස අවුරුදු 120 වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්. බක්කුල හාමුදුරුවෝ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. ආයුෂ් කල්පයටත් වඩා පරමාවිස්සත් වඩා ඉර්ධිපාද බලයෙන් වැඩ ඉන්න පුළුවන්. මේ මොහොතේම මාර්ය ආනන්ද හාමුදුරුවෝ හිත බහගත්තා. ආනන්ද හාමුදුරුවන්ට බැරි වුණා කල්පයක් වැඩ ඉන්න තේක්වා කියලා ආරාධනා කරා. දෙවනි පාරත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කර ආනන්දේ තථාගතයන් වහන්සේ ඉර්ධිපාද වඩපු කෙනෙක්. හතර ඉර්ධිපාද වඩපු කෙනෙකුට ආවිස් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. මාරය හිත වසාගෙන හිටියේ. තුන්වෙනි වතාවේ සිහිපත් කර ආනන්දේ තථාගතයන් වහන්සේ හතර ඉර්ධිපාද වඩපු කෙනෙක්. ආවිස් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කිව්වා. ඒත් මාරය හිත වසාගෙන බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දැන් ඔබ මෙතනින් ඉවත් වෙන්න කිව්වා. හොඳයි සාමීනේ කියලා වන්දනා කරලා ආනන්ද හාමුදුරුවෝ ඉවත් වුණා පමණයි ඒ සැනින් පාපී මාරය පෙනී හිටියේ. පෙනී ඉඳලා මතක් කරා ඔබ වහන්සේට මතකද ඔබ වහන්සේ බුදු වෙච්ච දවසේ වජිරාසනිය ළඟදී මම පිරිනිවන් පාන ආරාධනයක් කරා.
කීප වතාවක් මං විතින් විත පිරිනිවන් පාන ආරාධනා කළා. ඒ කාලේ ඔබ වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරා. පාපී මාර්ගයේ බුදුරුව එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිස ලෝකෙ පහළ වෙලා. ඒ අය ධර්මී ගැන වික්ත විචාරද බහුශ්‍රත ධර්ම දරායේ බවට පත් වෙලා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී සාල්සියන් පහළ වෙලා මගේ ශාලෝකීය බුද්ධ ශාසනේ බබලවන්න දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නේ දැන් ඔබ වහන්සේගේ ඉලක්කය සම්පූර්ණයි දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ බබලෙනවා ඒ අය ධර්මයේ ගැන වික්ත්‍යයි විචාරදයි බහුශ්‍රතයි ඔබ වහන්සේ දැන් වැඩ සිටිය ඇති කි සාමීනි ඉක්මනින් පිරිනිවන් පාන තේක්වා කියලා පාපී මාර්ය බුදුහාමුදුරන්ට අර කාරණේ සිහිපත් කළා මේ මාර්යයට ඕන නිසා පිරිනිවන් පෑවන් නෙමෙයි. එහෙමනම් ඊට කලිනුත් මාර්යයක් සැරින් සැරේ පිරිනිවන් පාන්න කියලා මතක් කරා. බුදුරජාණන් වහන්සේ බැලුවා බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍යය ඊට වෙලා අවසానයි. ඒ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ බැබලිනවා. ධර්මයේ ගැන වික්ත විශාලද බහුසුත ධර්මදර ශාวกේ ලෝකෙ පහළ වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා පාපී මාර්යෙන් ඔබ කලබල වෙන්න එපා කියලා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පොන් පොහොව දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා අද වගේ පොන් පොහොව දවසක චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී ආයු සංස්කාර අතහැරියි. ආයු සංස්කාර අතහරිනවා සමගම මහ පොළොව කම්පාවට පත් වුණා. දස දහසක් ලෝක ධාතුවම කම්පාවට පත් වුණා. අකාලික ගිකුරුම් දීලා වැස්සක් වැදහැලුන අද වගේ දවසක එනිසා අද වගේ පුන් පොහොව දවසක මේ සිදුවෙච්ච මේ කාරණා සිහිපත් කරගෙන අද අපි බුදුරජාණන් වහන්සේ නමක් තුළ පිළිතන ආශ්‍රය අද්භූත කාරණා රැසක් මේ ධර්ම දේශනාවේ උදෑසන සිහිපත් කර ගන්නට ඉදමු. ඒ වගේම තව පුංචි කාරණයක් සිහිපත් කරනවා මේ පෙබරවාරි මාසයේ 21 22 23 කොරණ තීල ස්වාරණ අපේ පුණ්‍ය භූමියේ අපි බක්කුල මහා සෑය කියලා විශාල චරිතයක් හදලා තියෙනවා. ඒ සෑයේ 4 කොටුවේ ඒ නිර්මාණ අවසන් කළ පැදහැවතුන්ට දින 3ක් වන්දනා කරගන්න සලස්වනවා. ඒ වගේම බක්කුල සෑයේ තැන්පත් වෙන සියලුම නිදන් වස්තු ඒ නිර්මාණය කරපු සෑයක තැන්පත් වෙන ඒ සියලු නිර්මාණ ඒ උත්තම ධාතුන් වහන්සේලා සියල්ල දින 3ක් පැදහැවතුන්ට වන්දනා කරනවා. ඒ නිසා පෙබරවාරි 21 22 23 ඒ දවස් තුනෙන් තමන්ට පුළුවන් ඕනෑම දවසක තීරස්වාද පුණ්‍ය භූමියට පැමිණෙන පින්කම් මාලාවක් මේ දින තුනේම පැවැත්වෙනවා. මේ බක්කුල මහාසෑයේ ඒ උතුම් නිදන් වස්තු ඒ ධාතු මහන්සියලා ඒ සෑය 4 කොටුව සියසින් දැකලා වන්දනා කරගන්න ලැබෙනවා. මේත් එක්ක අද දවසේ මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර ජීවීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. සියලු දෙවියෝ තුම් නිවනටම පත් වේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් දරන්නේ හැම පොහොය දවසකටම උදෑසන බෞද්ධ ආරූප වාහිනී ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන පිටකොටුවේ පිටමුල පාරේ පදිංචි ඒ සමන් පිළිමල සේන මහත්මිය ඇතුළේ පවුලේ පින්වතුන් විශේෂයෙන් අද දවසේ එතුමියගේ මෑණියන් වන කුසුමා පෙරේරා මෑණියන් ඒ වගේම චන්ද්‍රා පෙරේරා පියාණන් ඇතුළේ පවුලේ දූ දරුවන් ඇතුළු සියලු දෙනා එකතු වෙලා දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ප්‍රධානම අරමුණු අතර සඳහන් කරනවා බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නව අති ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයට සිත ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම පෙබරවාරි 21 වෙනිදාට යෙදෙන ජන්මදිනයේ මගේ උපන්දිනයේදී දවසයි ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි සීල සුවර්ණ පින්කම් මාලාව සංවිධානය කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම කරන සාසනික කටයුතු සඳහා මම සංඝරත්නයට සිත් පැතියි. ඉතින් බොහෝ පූජනීය මහා සංඝරත්නයේ විශාල කැපවීමකින් සාසන වෙනුවෙන් කටයුතු කරනයි සියලුම සාමීන් වහන්සේලා නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උන්වහන්සේලාට ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරමු. පෙබරවාරි මාසේ 14 වෙනි දිනට ජන්මදිනයේ දින චන්ද්‍රා පෙරේරා පියාණන් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුන්වන්ගේ ආශිර්වාදය කායික මානසික සුවපත් භාවයම ලැබේවා ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කිනා ආශිර්වාද.
ඒවගේ මොනබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නේ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද රැකවෙන සැලසේවා කියන ආශිර්වාදේ ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම කායික මානසික සුවපත් භාවය උතුම් ධර්ම අවබෝධයම ලැබේවා ලැබේවා කියන ආශිර්වාදේ විශේෂයෙන්ම බෞද්ධ ආරෝපවාහිනිය ආරම්භ කරමින් බුද්ධ ශාසනයට අපරිමිත සේවාවක් සිදු කොට අපවත් වී වදාළ ධර්මාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේ සාදුකාරදී මේ අනුමෝදන් වෙත්වා උන්වහන්සේගේ පරලෝක ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටම පත් වේවා සාදු සාදු ඒ වගේම කුතුමා පෙරේරා මෑණියන් චන්ද්‍රා පෙරේරා පියාණන් ඇතුළු ඒ හැම දෙනාටම විශේෂයෙන් ඒ අයගේ පවුල්වල මියගිය ඒ සංසාරගත සියලු ඥාතීන් මියගිය දෙමාපියන් ඥාතීන් සහෝදර සහෝදරියන් ගුරුවරු ආදී මිය පරලෝකයේ සෑම දිනෙක ඔබ සිහිපත් කරගත්. ඒ අය සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පිට. එහෙමනම් ඔබ හැම දිනමත් අද දායකත්ව දරූ පින්වත් හැම දිනමත් බෞද්ධ ආරෝපවාහිනියෙන් ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී හැම දිනමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ගන්න හිලෙන හුස්ම රැල්ලක් පාසා සම්පන්න සතර පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවෙන සැලසේවා හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා 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 කියලා ආශිර්වාද කරනවා මොනවද ගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි